විශේෂයෙන්ම දන්නවා අපි කොරෝනාවදියෙන් පස්සේ මෙරට සංචාරක ව්‍යාපාරය විශාල කඩාවැටීමකට ලක් වුණා. හැබැයි දැන් ක්‍රමිකව අපේ රටට සංචාරකයන් පැමිණීම වර්ධනය වෙමින් පවතිනවා. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජකීන්ගේ අවශ්‍යතාවය අපි දැඩිව දකිනවා. මොකද වැඩි වෙන සංචාරකයන් ප්‍රමාණයට ප්‍රමාණවත් පහසුකම් හෝටල් සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අවශ්‍ය යටිතල පහසුකම් වල දියුණුව ප්‍රමාණවත් නැහැ කියන එක අපි දකිනවගරු සංචාරක ඇමතුමනි. විශේෂයෙන්ම මේ ක්‍රමිකව වැඩි වෙන සංචාරක ව්‍යාපාරයට අලුතෙන් ආයෝජකයන් සහ ඉන්න සංචාරක ව්‍යාපාර කර්මාන්තයේදී සිටින අයට යම් දිරිගැන්වීමක්, එහෙම නැත්නම් විශේෂ මූල්‍ය ශක්තියක්, විශේෂ ණය පැකේජ් එකක් ලබා දීමට රජය විදියට ඔබතුමාලා කටයුතු කරගෙන යනවාද? මොකද කාලයක් තුල ඔවුන් රැඳිලා මේ හෝටල් වැඩි දියුණු කරන්න අවශ්‍ය වෙලා තියෙනවා, ඒවා රෙපයා කරන්න අවශ්‍ය වෙලා තියෙනවා, නව ආයෝජන ඔවුන්ට කිරීමේ අවශ්‍යතාව තියෙනවා. ඒ සඳහා රජයක් විදියට ඔබතුමාලා යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවාද? ගරු කතානායකතුමනි, මම සුදුවන්තුරා මේ ප්‍රශ්නය ඇහුවට, මොකද මම මේක අමාත්‍යංශයේ බාරගත් දවස්වල ඉඳන් කතා වෙච්ච මාතෘකාවක් නිසා. මොකද ඇත්ත වශයෙන්ම ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ විශාල කඩාවැටීමක් තිබ්බා බාරගන්න වෙලාවේ. එක සංචාරකයෙක්වත් ලංකාවේ හිටියේ නැහැ. සංචාරක හිටපු ප්‍රමාණයක් ගියා. ඒ වගේම ණය නැවත සවක් ගෙවීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ මොරටෝරියම් එක නිසා ඔවුන්ට මොරටෝරියම් එක ගෙවන්න තමයි අපි තමයි ඉස්ලාම් මේ සාකච්ඡාව මේ ආයතනත් එක්ක කැඳෙව්වේ. ඊට පස්සේ ඔවුන් අපි ඒකට කැමති නැති වෙච්ච අවස්ථාවේ සුළු හා මධ්‍ය පරිමාණ කියන ওই සංචාරක ක්ෂේත්‍රයේ කීප දෙනෙක් අල්ලගෙන මේ සාකච්ඡාව අරන් කිව්වා මිලියන 150ක් විතර අපිට හම්බ වෙනවා. ඇයි මේක ලංකාවේ රජය ගන්න නැත්තේ කියලා. දැන් මේක නියමයි. ඔබතුමා අහපු එක අතිශයම ප්‍රථම වතාවට මේ ප්‍රශ්නේ අහපු එක උදාරයි. ඇත්තසම උදාරයි. ලලයිලිලයිලා වගේ. මොකද මේකට හේතුව කියන්න ඕනේ මේකත් අර VFS එක වගේ ප්‍රශ්නයක්. කෙලින්ම VFS එක වගේ ප්‍රශ්නකින් මම බේරිච් එකක්. ඒ නිසා මම බය නැතුව ආඩම්බරෙන් ඔබතුමා තාම මගේ මිත්‍රකමට ඇහුවද කියලා සැකයි. හැබැයි මේක මේ අහපක හොඳයි. මොකද මේකෙන් ඩොලර් 32ක් සංචාරකකින් ගන්න ඕනේ. ඒක අයට එක හරහා අවුරුදු 7ක් ගන්න ඕනේ. දැන් මේ වීසා ගන්නවා කියලා කෑ ගහනකොට ඔබතුමාලා මගෙන් අහනවා ඇයි මේ ඉන්ෂුරන්ස් එකක් දාලා සංචාරකකින් තව 32ක් ගන්න නැත්තේ කියලා. ඒක ඔබතුමාට කවුරු හරි මේ ප්‍රශ්නේ නියල දීපෙක් කෙනා උදාරයි කිව්වේ ඒකයි. ඒක නොකිය කියලා තියෙන්නේ. අවුරුදු 7කට සංචාරකකින් ඩොලර් 32ක්. දැන් හිතලා බලන්නකෝ මෙහෙන් තව පැත්තකින් VFS එකෙන් ගන්නවා. තව 32ක් ගත්තොත් සංචාරකයෙක් ඇයිද ලංකාව? ඒ නිසා තමයි මේ ඩොලර් 150 මූණට පෙන්නලා අපිට මොරටෝරියම් එක ගෙවා ගන්නින් කියලා අපිට දීලා අනිත් පැත්තෙන් හැම සංචාරකෙම 32ක් ආයතන කරා ටිකට් එකෙන් එනකොට ගලව ගන්නවා. ඒකට අපි අකමැති වුණා. ඒකයි අපි කිව්වේ ඒක දෙන්නේ නැහැ කියලා. ඒ නිසා මමත් කැමති මිලියන 150ක් ග්‍රාන්ට් එකක් විදියට හම්බ වෙනවා. ග්‍රාන්ට් එකක් විදියට නෙමෙයි. ණයක් විදියට. ඒ නිසා මේ මොහොතේදී ඔව් අපි පුළුවන් විදියට සොෆ්ට්ලික ලයිසන් දීලා තියෙනවා දැන්ට ලංකාවේ 2000 කරලා. ඒ ඇවිල්ලා ඒ ආයතන ගෙවාගෙන ඒගොල්ලන්ට කීයක් හරි ආදායමක් වන්න බියර්සා වයින් ලයිසන් දුන්නා. හැම සංචාර ක්ෂේත්‍රෙම රෙජිස්ටර්ඩ් ආයතනයකට අපි දිගට හරහට දුන්නා. ඒ දුන්නේ ඔවුන්ගේ සංචාර ක්ෂේත්‍රයේ ඔවුන්ට ආදායමක් හොයාගෙන සුද්ධ නැති කාලේ කොහොම හරි කරලා සස්ටේන් වෙලා ඒකෙන් ගෙවා ගන්න නැහැ. ඊට පස්සේ පර්මිට් එක දැන් හදලා තියෙනවා. හැබැයි ඒකට ක්‍රමවේදයක් තියෙනවා. මට ඕන විදිහට ඕන මට ඕන ආයතන වලින් ගෙන්න බෑ. ඒක ලංකාවේ රෙජිස්ටර්ඩ් ආයතන වලින් පමණයි. ඒගොල්ලන් දෙන්න ඕනේ මේන්ටෙනන්ස් අවුරුදු පහක සාතිකයක්. ඒගොල්ලන් දෙන්න ඕනේ වොරන්ටියක් අවුරුදු පහක සාතිකයක්. ලියාපදිංචි ආයතන වලට විතරයි ඒ වාහන ගේන්න පුළුවන්. ඒ වගේම TDL එක ටුවරිසම් ඩෙවලොප්මන්ට් ලෙවි එක ගෙවන රෙජිස්ටර්ඩ් ආයතන වලට අපි මේ අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඔබතුමා මගෙන් අහපු ප්‍රශ්නෙට මොනවාද සංචාර ක්ෂේත්‍රය සඳහා ඔවුන්ගේ ප්‍රගමණය වෙනුවෙන් කරලා තියෙන්නේ කියලා. ප්‍රගමණය වෙනුවෙන් කරලා තියෙන්නේ ඕක. හැබැයි හැමින හැම සුද්දකින්ම සල්ලි ගන්න ක්‍රමයට අපි අකමැති වුණා. ඉතින් ඒක තමයි මම VFS එකට විරුද්ධ වුණේ. හරි, බොහොම සුදි. නායකතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නය එක්ට අපේ මජුබ මන්තුමා අහනවා. නමුත් ඔබතුමා උත්තරයට පොඩි කොටසක් එකතු කරොත්, මොකද මේ එතකොට ඔබතුමා කියන විදිහට මේ මහා පරිමාණ ඩීල් එකක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඔබතුමා එකින් බේරුණා වගේ කතාවක් තමයි මේ කිව්වේ. ඔව්. එතනදී බේරුණේ ඇවිල්ලා සුද්දෙක්ගෙන් අය කරන තවත් ගාස්තුවක් අය නොකර වීමට. මොකද මම ඒකත් එකක් කියන්න, ඔය වගේ ගේන ඩීල් වල
අනිවාර්ය මන්තිවරුන්ට ගණන් ඔප කරනවා ඇමතිවර. හරි ඒක සාමාන්‍ය කරුණක්. නමුත් මම මුලින්ම මටනං කවුරුත් ඔෆර් කරන්න ඇවිල්ල නැහැ. නමුත් මම දන්නවා 32ක් කියන්නේ මහා විශාල ප්‍රමාණයක්. 32ක් ඔය ඉන්ෂුරන්ස් නැහැ. ඒගොල්ලන් රීඉන්ෂුර් කරලා තියෙන ලොයිඩ් සමාගමත් එක්ක. ඉතින් ලොයිඩ් සමාගමත් එක්ක කියලා කිව්වට ඒගොල්ලන් කොවිඩ් කාලේ ඔය ඉන්ෂුරන්ස් එකක් දීලා තියෙනවා. දීලා ඒකට නොදෝපු මුදලකුත් තියෙන සංචාරක අමාත්‍යාංශේ පීපල්ස් ලීසින් එකට කියලා තන බ්‍රෝකර්ලා ඉන්නවා, ඒජන්සි ඉන්නවා. ඒක මහා මහා පැටලෙවිල්ලක්. සාපි ඒකලා ඒ වෙලාවේදී අකමැති වුණා. කොමරි අපේ ආණ්ඩුව එහෙම නැත්නම් මම අමාත්‍යාංශේ බාරගත්ත වෙලාව ඉඳන් මේක නැවතුවතාවක් ආවා. මම මේක සම්පූර්ණ ලොකු කොමිටියකට දාලා අධීක්ෂණය කරලා සංචාරකව එන්න ප්‍රවර්ධනය කරන්න ඕන කාලෙදී අපි තවත් මුදලක් ඔවුන්ගෙන් අය කිරීම සුදුසු නෑ කියන එකයි මගේ අදහස. හැබැයි මම ඇත්තසෙම මම බැහැර කරන්නේ සම්පූර්ණ වශයෙන් සංචාරකයකට හොඳ ඉන්ෂුරන්ස් එකක් දෙන එක හොඳයි කියලා. හැබැයි දැන් ඒක දෙපැත්තක් තියෙනවා. මොකද සංචාරකව ගොඩක් ලටරේන සංචාරකයෝ ඒගොල්ලෝ ඉන්ෂුරන්ස් එකක් අරන් එන්නේ. ඒ වගේම හැබැයි අපි ගත්තොත් හොඳ ඇල්ල වගේ ප්‍රදේශයක සංචාරකයකට යම්කිසි අසනීපයක් වුණොත් යන්න වෙන්නේ බදුල්ලේ මහරෝවල්. ප්‍රයිවට් ඉස්පිරිතාලට ගෙනියන්න විදියක් නැහැ. හෙලිකොප්ටර් සර්විස් එකක් නැහැ. එයා ඇම්බියුලන්ස් එකක් නැහැ ලංකාවේ. ඒ වගේ ප්‍රශ්න තවම තියෙනවා. ඒ නිසා ඉන්ෂුරන්ස් එක තියෙන කොහොඳ. හැබැයි ඒක ඔප්ෂනල් වෙන්න ඕනේ. ඒක කම්පල්සරි වෙන්න බෑ. කම්පල්සරි වුණොත් එහෙම එන්න එතන තමයි ගේම් එක සර වැඩි වෙන්නේ. ඒ නිසායි මම කියන්නේ ඔප්ෂන් එකක් හැටියට දෙන්න පුළුවන් ක්‍රමවේදයක් ප්ලැට්ෆෝම් එකක් හදන එක තමයි වඩාත්ම ඵලදායි වෙන්නේ. හැබැයි අපි දන්නවා ගොඩක් මේ එන සංචාරකයෝ ඒගොල්ලන්ට බූපා අවීවා ඒ වගේ ලොකු හොඳ කවර්ස් තියෙනවා. හැබැයි එහෙම නැති සංචාරකයෝ තාපම අපි දකින්න සමහර සංචාරකයෝ සීගිරියේ බඹරු ගහලා සීගිරියේ රෝහලේ ඉන්නකෝ. මම ඇත්තසෙම යෝජනා කරලා තියෙනවා අපේ සංචාරක මණ්ඩලයට එහෙම නැත්නම් ටුරිස් SLTDA එකට ඩිවලොප්මන්ට් ඇතොරිටි එකට මේ අඩුම ගානේ සුද්ධෝ වෙනුවෙන් එයින පළාත්වල වාට්ටුව ගානේ හදන්න කටයුතු කරන්න කියලා ඒ සුද්ධන්ට ඉන්න පුළුවන් රජයේ ස්පිතාලවල වාට්ටුවක්. අපි ගත්තොත් නුවර මහ රෝහල අඩුම ගානේ පෞද්ගලික රෝහල් කීපයක් තියෙනවා. නමුත් අපි ගත්තොත් තිරිගුණාමලේ සුද්ධෝ ඉන්න ප්‍රදේශයක් අරුගම්මේ මේ ප්‍රදේශවල පෞද්ගලික රෝහල් නැහැ. ඔවුන්ගෙත් ලැබෙන්නේ සාමාන්‍ය සර්විස් එකේ නිසා මේ වගේ එකක් එනේක හොඳයි. නමුත් ඒක ඔප්ෂනල් විය යුතුයි. ඔව් බරුගේ අතරම ඔබතුමා මගේ ප්‍රශ්නෙට අතුරු ප්‍රශ්නෙට උත්තර දුන්නේ. ඔබතුමා මූලික ප්‍රශ්නේම තමයි කරගුණේ. හැබැයි අපි දන්නවා 1990 සුවසරි හරහා විශාල විදේශික ප්‍රමාණයක් දිනපතා රෝවල් ගත කරනවා. දැන් මම කිව්වේ දැන් මේ ප්‍රධානී ඔබතුමා ගත්තේ නැහැ. එතකොට දැන් ඔබතුමාලා මේ සංචාරක ව්‍යාපාරයේදී මේ යටිපත්තල පහසුකම් වැසිකිලියක් නැහැ, කැසිකිලියක් නැහැ. ඒවා සංවර්ධනය කරන්න ඔබතුමා ඔව්. ඔව් හරි හරි. ප්‍රධානෙක් කියන්නේ ග්‍රාන්ට් එකක්. ග්‍රාන්ට් නෙවෙයි ලෝන් එකක්. ඔබතුමා කියන්නේ ලෝන් එකක් කියලා. නේ වැරදි කතා කියන්න එපා. ඉතින් බොරුනි කියන්නේ ඔබතුමා බොරු සමාජගත කරන්න එපා. දැන් මේ අටිතල පහසුකම් සංවර්ධනයට වැඩපිළිවෙලක් කරනවද? මේ සුළු පරිමාණ මධ්‍ය පරිමාණ සංචාරකයන්ට ශක්තියක් දෙන අඩුම ගානේ මේ මේ ඔබතුමාලගේ දේශීය අරමුදල් වලින් හරි වැඩපිළිවෙලක් කරනවද? සහන නායකටවත් නායක දෙන්න කියලා මම ඇහුවේ. නෑ මම දන්නේ නෑ මෙතුමා ණය ගන්න හරි ආස ඇති. මම නම් කැමති නෑ ව්‍යාපාරිකයෝ ණය වෙලා නැතිනට. අපේ ව්‍යාපාරය අපේ අදහස ලිබරලයිස් කරන එක මේ 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 ඉන්ඩස්ට්‍රි එක. අපි ඒගොල්ලන්ට පර්මිට් දීලා තියෙනවා නම්, අපි ඒගොල්ලන්ට ලික ලයිසන් දීලා තියෙනවා නම්, ඒගොල්ලන්ට යාගේ ව්‍යාපෘති හදාගන්න ඕන. ව්‍යාපෘති ඇතුළෙන්ම ඒගොල්ලන් හැදෙන්නේ. එහෙම නැතුව ණයක් ගන්න තුමන්ගේ පර්ෆෝමන්ස් එක අනුව දෙන්න පුළුවන්. අර ගරු කතානායකතුමනි ලංකාවට කෙල වෙලා තියෙන තැන කියන්න. සුබ සාධනයෙන් ගිහිල්ලා මේ රට දියුණු කිරීමේ කවුරුරි හිතනවා නම් අපි තවත් අර අවුරුදු 72ක් වැඩිච්ච වලටම තමයි වැටෙන්නේ. ඒ අවුරුදු 72ක් වැඩිච්ච වලටම වැටෙන්න ඕන නම් මිනිසුන්ට බොරුවට ප්‍රධාන දිදි ණය දිදි ලක්ෂ 30ක් විතර වටිනා වැඩසටහනට ලක්ෂ 10ක් දීලා ඊට පස්සේ එතනත් තව පොඩක් ණය කරලා ඒකත් කඩා වැටිලා එහෙම කරනවා වෙනුවට ඒ මිනිසුන්ව දෙපයින් හිටවන වැඩපිළිවෙලක් තමයි කළ යුත්තේ. ඒ නිසා අපි කරන්න ඕනේ ඉන්ඩස්ට්‍රි එක රිබලරයිස් කරන එක, ඉන්ඩස්ට්‍රියට දුවන්න පුළුවන් අවස්ථාව ලබා දෙන එක, මාකට් එකේ ඒගොල්ලන්ට ඕන විදිහට දුවන්න පුළුවන් දෙන එක. මිසක් මේ ණය හොය ණය දීලා මිනිසුන්ව තවත් ණයකාරයෝ කරන එක නෙමෙයි. ඉතින් මං දන්නේ නැහැ ඒකද මේගොල්ලන්ගේ ප්‍රතිපත්තිය කියලා. එහෙම නම් ඉතින් දෙයියන්ගේම පිටයි. හරි බොහොම ස්තුතියි අමුතුමා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.